नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स ए भागवतो अरहतो स्यल अवबोध करगत्ताओ मागे बुद्ध पियानन महंसेट नमस्कार वेवा अति उत्तमनीय 550 जातक पुत्र हंसेगे 11 वनी लखन मिग जातक देशनाव होते सीलवतं अत्थो पटी संथारवुत्तिनं पस आयंतं ज्ञाते संघपुरक्खतं अथ पश्यसि मंकालं सुविहीनं ज्ञातेति। निरंतरेण अनार्य देवाल्म सोयायन लोकयक आर्य वूतुम्मु මේ ශ්‍රී සද්ධර්මයේ සෙවිය යුතුයි, උතුම් වූ නිකෙලෙස් බව සෙවිය යුතුයි කියන උතුම් පැත්තට හිත යොමු කිරීමට තරම් වාසනාවන්ත නුවණක් ලැබූ පින්වත්නි, දැන් මේ ගාථාවක් දේශනා වුණා ලක්ඛන මිග ජාතකය සම්බන්ධව පෙළේ සඳහන් වෙන්නේ ඒ ගාථාව. ඒ ගාථාවේ අර්ථය අපි පළමුව ඉමසලා බලමු. සාමාන්‍ය අර්ථය තමයි සිල්වත් වූ සුහද පැවතුම් ඇත්තවුන්ට අභිවෘද්ධිය වේ. ඥාති සමූහයා විසින් පිරිවරණ ලදුව පැමිණෙන ලක්ෂණ දෙස බලව අනතුරුව විසසින් ඥායන්ගෙන් පිරිවුණු කාල දෙස බලව. මොකද්ද මේ කියන්නේ? මේ හෝති සීලවතං අත්තෝ පටිසන්තහාර වුත්තිනං ලක්ඛණං පස්ස ආයන්තං ඥාති සංඝ පුරක්කතං කියලා මෙතන කියන්නේ මේ ලක්ෂණ කියන මුවාගෙන. තුන්වෙනි පදයෙන් මේ අතපස්ස සිමං කාලං සුවේහිනං ඥාති හීති කියන්නේ මේ කාල කියන මුවාගෙන. මේ ලක්ෂණ කියන මුවා බොහොම පිරිසිදු පැවතීම වලින් යුතු, ඒ වගේම තමන්ට ලැබෙන ආහාර ආදී භෞතික දේවල් වලින් වගේම තමන්ට අවබෝධ වෙන උතුම් කරුණු වලින් අනිත් අය හා තමන් සමාන කරගන්න, එහෙම නැත්නම් ඒවා අනිත් අයත් එක්ක බෙදා ගන්න සුළු බොහොම සුහද පැවතීම් වලින් යුතු මේක් තමයි මේ ලක්ෂණ මුවා කියන්නේ. ඉතින් මේ ලක්ෂණ මුවා තමන්ගේ ඥාතීන් පිරිවරාගෙන ඉන්න හැටි කොච්චර ලස්සනද කියලා බලන්න, ඒ වගේම ඥාතීන්ගෙන් පිරිහිච්ච මේ කාල දිහාත් බලන්න කියලා මේ මුව තාත්තා අනිත් මුවන්ට ප්‍රකාශ කරන අවස්ථාව. ඉතින් මේ ගාථාවෙන් එසේ ඒ ප්‍රකාශ කරන පියතුමා කවුද? ඒ මුවන් දෙන්න කවුද? ඒ කතාව දේශනා කරන්නට හේතුනේ කුමන සිද්ධියක්ද? මේවාත් අපි හිමීට විමසලා බලමු. පින්වතුනි, මේ දේවදත්ත ස්ථවිරයන් වහන්සේගේ කතාව අර දුනුවායෝ එවන ඒ සිද්ධිය දක්වාම මේ කණ්ඩහාල ජාතකයේ විස්තර වශයෙන් එනවා කියලා ජාතක අටුවාවේ සඳහන් වෙනවා. ඒ වගේම මේ ජාතක දේශනාවට අදාළව අටුවාවේ සඳහන් වෙනවා ධනපාල හස්තිරාජයාගේ කතාව චුල්ලහංස ජාතකයේ විස්තර වෙනවා කියලා. ඒ වගේම පොළොව පලාගෙන ගියපු සිද්ධිය සොළොස්වැනි නිපාතේ සමුද්දවාණිය ජාතකයේ විස්තර වශයෙන් වෙනවා කියලා දක්වනවා. මේ ලක්ඛන මිග ජාතකයේ සඳහන් වෙන්නේ එක් කාලයක දුරුකලා වූ කෙලෙස් මල ඇති සර්වඥන් වහන්සේ රජගහනුවර වේදවනාරාමයේ වැඩවාසය කරනවා. ඒ කාලයේදී දේවදත්ත ස්වාමින් වහන්සේ පස්වරයක් ඉල්ලලා එය නොලැබුණු තැන භික්ෂූන් 500ක් අරගෙන ගයා සීර්සයට ගිහිල්ලා කාලය ගත කරන අතරතුර මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ එහි වැඩලා ධර්ම දේශනා කරලා ඒ 500 දෙනාම නැවත වේළුවනාරාමයට කැඳවාගෙන එන සිද්ධිය. ඉතින් ලක්ඛන මෙග ජාතකය කියන්නේ මේ ලක්ඛන කියන මුවාගෙන තමයි විශේෂයෙන් මේ සඳහන් වෙන්නේ. ඉතින් මේ සඳහන් වෙන නිසා ලක්ඛන මිග ජාතකය කියලා විස්තර වෙනවා. පින්වතුනි,
මේ දේවදත්ත ස්වාමින් වහන්සේ පංචවරයක් ඉල්ලවානේ මොකක්ද මේ පංචවරය බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා ඉන්නවා ජීවිතාන්තය දක්වාම මේ සියලුම භික්ෂුන් වහන්සේලා අරණ නිවාසී වෙන්න ඕනේ ජීවිතාන්තය දක්වාම පිණ්ඩපාතික වෙන්නත් ඕනේ ජීවිතාන්තය දක්වාම පාසකෝලික සිවුරු පොරවන්න ඕනේ ජීවිතාන්තය දක්වාම ගස් මුල්වල වාසය කරන්න ඕනේ මත්ස්‍ය මාංශ වලින් මේ මස් මාළු වලින් වළකින්න ඕනේ කියන මේ කරුණු පහක් භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා හිටියා. බොහොම ලස්සනයිනේ. පිටින් බලපුවාම හිතනවා බොහොම හොඳ ඉල්ලීම් පහක් කියලා. මිනිස්සු හැම කාලෙම ආකර්ෂණය වෙනවා. එකපාරට මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්න දේවදත්ත ස්වාමින් වහන්සේ මේවා ඉල්ලා හිටියා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ විනයට අමතර කරුණු නීති වශයෙන් හිම දැඩිව ප්‍රකාශ කරන්නේ නැහැ. කැමති භික්ෂුවකට ඊය දෙන්න පුළුවන්. නොකමැති භික්ෂුවකට ඊය නොය දෙන්න පුළුවන්. එවැනි කරුණු දැඩිව කළ යුතුයි කියලා භාග්‍යවතුන් වහන්සේ පනවන්නේ නැහැ. මේ බව තේරුම් ගත්ත දේවදත්ත ස්වාමින් වහන්සේ ඒ වර පහ ඉල්ලුවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒ වර අනුමත නොකරනකොට කියන්න ගත්ත බලන්න මේ භාග්‍යවතුන් වහන්සේ සැපයට ඇලිලා. ආමිසයෙන් මත් වෙලා මේ වගේ උතුම් වරවලට තැනක් දෙන්නේ නැහැ කියලා නුවණ මද භික්ෂුන් වහන්සේලාව පොළඹවාගෙන ඔය ගයා ශීර්ෂයට එක්කගෙන ගියේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දවසක් අලියම් වෙලාවේ බලනකොට උන්වහන්සේට පේනවා මේ දේවදත්ත ස්වාමින් වහන්සේ රැගෙන ගිය 500ක් භික්ෂුන් වහන්සේලාගේ නුවණ දැන් හොඳට මෝරලා තියෙන්නේ. දැන් ඇත්ත නැත්ත තේරුම් ගන්න පුළුවන් තරම් නුවණක් මේ මොහොත වෙන විට භික්ෂුන් වහන්සේලාට ඇති වෙලා තියෙන්නේ කියලා වැටහුණා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්‍ර මහා රහතන් වහන්සේට ඒ ප්‍රඥාවන්තයන් අතර අග්‍ර ධම්සෙනී සාරියුත් මහා රහතන් වහන්සේට කතා කරලා සාරිපුත්‍ර දේවදත්ත අරගෙන ගියපු මේ භික්ෂුන් 500ගේ දැන් නොවන බොහොම හොඳයි. ඉන්ද්‍රිය මෝරලා තියෙන්නේ. ඔබ ගිහිල්ලා ඒ 500ම නැවත රැගෙන එන්න කියලා මතක් කරාම සාරිපුත්ත මහරහතන් වහන්සේ එහෙමයි කියලා පිළි අරගෙන ඒ ගයා ශීර්ෂයට යනවා. ගයා ශීර්ෂයට යන්නේ මොගලම් මහරහතන් වහන්සේ සමග. ඒ වෙලාවේ පිරිවරාගෙන ඉන්න දේවදත්ත ස්වාමින් වහන්සේ හිතනවා පින්වත්නි මේ සාරිපුත්ත මුගලනුත් දැන් මගේ පැත්තේ. ඒ දෙන්නටත් බුදු පියාණන් වහන්සේ එපා වෙලා මං ගැන පැහැදීමක් ඇති වෙලා තමයි මේ එන්නේ කියලා හිතලා ඈතදෙම කියනවා එන්න එන්න සාරිපුත්ත මොග්ගල්ලාන මෙහෙන් ඉඳ ගන්න. එහෙම කියලා පසුව නැවත කියනවා මේ බුදු පියාණන් වහන්සේගේ සිරිතක් තිබුණා සාරිපුත්ත මහරහතන් වහන්සේට සමහර අවස්ථාවල තමන් කරමින් හිටපු දහම් කතාව ඉදිරියට කරගෙන යන්න පවරන්න. එහෙම පවරන්න හේතුනේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට සමහර අවස්ථාවලදී කොන්දේ අමාරුවක් මතුවෙනවා. වේදනාවක් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ වෙලාවට තමයි ওই සාරිපුත්ත මහරහතන් වහන්සේට ධම් දේශනාව පවරන්නේ. ඕබව දන්න දේවදත්ත ස්වාමින් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට අර බුදු පියාණන් වහන්සේව අනුකරණය කරමින් ප්‍රකාශ කරනවා. සාරිපුත්ත මගේ කොන්ද ටිකක් රිදෙනවා, ඔබ දැන් මේ පිරිසට දහම් කතාවක් කරන්න කියලා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේත් මේ පිරිසට දහම් කතාවක් කරනවා. පිරිස සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේශනාව තුළින් සැබෑ දහමටත් උන්වහන්සේටත් පැහැදෙනවා. ඉතින් ඊළඟ දවසේ අලියම සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ භික්ෂූන් 500 දෙනාම පිරිවරාගෙන වේළුවනාරාමයට පැමිණෙනවා. ඉතින් මේ වේළුවනාරාමයට පැමිණෙන ඒ දර්ශනය බොහෝ භික්ෂූන් වහන්සේලා දැකලා ප්‍රශංසා කරනවානේ බලන්න. අර සාරිපුත්ත මහරහතන් වහන්සේ අර විදිහට පිරිස පිරිවරාගෙන එනකොට කොච්චර ලස්සනද. මේ විදිහට මේ ප්‍රකාශ කරමින් ඉන්නකොට භාග්‍යවතුන් වහන්සේට මේ ඇහිලා භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ ධම්සභා මණ්ඩපේ වැඩ ඉන්නේ. ඒ ප්‍රකාශ කරනවා මහණෙනි, දැන් විතරක් නෙමෙයි ඉස්සරත් ඔය සාරිපුත්ත ඥාතීන් පිරිවරාගෙන බොහොම ලස්සනට බැබළුණා කියලා ප්‍රකාශ කරනවා. ඒ මොහොතේදී ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට
භාග්‍යවත් බුදු පියාණෙනි අප කෙරෙහි අනුකම්පාවෙන් ඒ භවයෙන් වැහිච්ච සිද්ධිය අපට ප්‍රකාශ කරන්න කියලා ඉල්ලා හිටිනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ තේ භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම නිසා අතීත කතාව දේශනා කරනවා. පින්වතුනි මේ ඉස්සර කාලේ රජගහ නුවර එක් මගධ රජ කෙනෙක් රාජ්‍ය කරන කාලේ අපේ බෝධිසත්වයන් වහන්සේ මේ මුව ජාතියෙහි ඉපිදලා වැඩි වයසට පැමිණිලා මුවන් දහසක් පිරිවරාගෙන කාලය ගත කරනවා. මේ මුවන් දහසට නායක වෙලා වනාන්තරයේ කාලය ගත කරනකොට ඔය බෝධිසත්වයන් වහන්සේට හිටියා ලක්ෂණ හා කාල කියලා පුතු දෙන්නේ. මේ පුතු දෙන්නාට කතා කරලා දවසක් බෝධිසත්වයන් වහන්සේ ප්‍රකාශ කරනවා, පුතුනි දැන් මම බොහොම මහලුයි. ඔබලා දෙන්නා මගේ මේ දහසක් මුව පිරිවර 500 වශයෙන් බෙදාගෙන පාලනය කරන්න, ඒ අයට නායකත්වය දෙන්න. මට දැන් ඒ කටයුතු කරන්න බෑ. මම මේ වනාන්තරයේ පැත්තකට වෙලා කාලය ගත කරනවා කියලා මතක් කරලා ඒ මුව දෙන්නට 500 බැගින් මුවන් බාර කරනවා. ඉතින් ඒ දෙන්නත් ඒ 500ක් බැගින් මේ මුවන් පාලනය කරමින් වනාන්තරයේ වාසය කරන කාලේ මේ මගධ රට වැසියන්ගේ සස්සේ කාලය එනවා. මේ හොඳට ගොයන් වැවිල් කාලේ අපේ බෝධිසත්වයන් වහන්සේ ඒ තමන්ගේ පුතු දෙන්නට කතා කරලා කියනවා, පුතුනි දැන් මේ මගධ රට වැසියන්ගේ ගොයන් කාලේ. ඉතින් මේ කාලෙට මේ මගධ රට වැසියෝ නොයෙක් උගුල් අටවනවා, සොර උගුල් අටවනවා, පාෂාණ යන්ත්‍ර හදනවා, නොයෙක් මල අටවනවා. මේ විදිහට මුවන් මරන්න නොයෙක් විදිහේ ප්‍රයෝග යොදනවා. ඒ නිසා ඔබලා දෙන්න මේ කඳුකර ප්‍රදේශයට ගිහිල්ලා වාසය කරන්න, පස්සේ නැවතත් වනාන්තරයට එන්න කියලා ප්‍රකාශ කරනවා. ඒ පුතු දෙන්න ඒක එහෙම පිළි අරගෙන කඳුකර ප්‍රදේශයකට යන්න ඕනේ කියලා තීරණය කරලා පිටත් වෙනවා. මේ කාල කියන මුව නායකයා බොහෝම නුවණින් අඩුයි. දුර දෙක කල්පනා කරන්න බැරිගිනේ. ඉතින් මේ මුව නායකයා අර කඳුකර ප්‍රදේශයට යෑම සඳහා තමන්ගේ පිරිස උදේ කාලෙත් මෙහෙවනවා. බොහොම උදෙන් අලුයම කාලෙත් මෙහෙවනවා. දවල් කාලේ, හවස් කාලේ මේ විදිහට කාලයක් නොබල මෙහෙවනවා. ගම්දොරණිත් මෙහෙවනවා. ඉතින් ගම්දොරින් මෙහෙම යනකොට උදේ කාලේ දවල් කාලේ යනකොට අර මිනිස්සු දන්නවා කොහොමත් මේ කාලේ මුවෝ කඳුකර ප්‍රදේශයට යනවා කියලා. ඒ දැනගෙන මග රැකගෙන මේ දුනු ඊතල ආදී අරගෙන ඉඳලා ඒ ඊතල වලින් ඉඳලා මේ මුව බොහෝ ප්‍රමාණයක් මරණයට පත් කරනවා. හැබැයි ලක්ෂණ කියන මුව බොහෝම නොනැති. ඒ මුව මේ අලුයම් කාලෙවත්, උදේ කාලෙවත්, හවස් කාලෙවත් මේ මුවන්ව අරගෙන යන්නේ නැහැ. මධ්‍යම රාත්‍රියේදී මුවන් අරගෙන කඳුකර ප්‍රදේශයට යනවා. එක මුවෙක්වත් විනාශ වෙන්නේ නැහැ. එහෙම ගිහිල්ලා සාර මාසයක් විතර ගියාට පස්සේ නැවතත් පියතුමා දකින්න එනවා. දැන් අර ගොයන් කපන කාලේ කොම ඉවරයි. ඉතින් එනකොට ඈතින් මේ මුව පියතුමා, ඒ කියන්නේ අපි දැන් මහලුයි, අපි හැමතැනම ඇවිදින සුදුසු අය නෙමේ, කොහොම හරි මොනවා හරි උපායකින් අපි මෙහි කාලය ගත කරන්නම්, ඔබලා දෙන්න කඳුකර ප්‍රදේශයට යන්න කියලා ප්‍රකාශ කරපු ඒ මුව පියා තමන් ළඟ ඉන්න ඒ මුවන්ට මතක් කරනවා, අන්න බලන්න මගේ ලක්ෂණ කියන පුතා තමන්ගේ ඥාති මුව 500 පිරිවරාගෙන එන ලස්සන කියලා. ඔය වෙලාවෙම කිසිදු මුවෙක් නැතුව හොඳ කලාවම තනියෙන් එන කාල කියන මුවත් පේනවා. ඉතින් ඒ නිසා පිරිසට ප්‍රකාශ කරනවා මේ බෝධිසත්ව මුව, අන්න බලන්න පිරිසෙන් පිරිහිච්ච කාල කියන මුවාදියා කියලා. ඉතින් මේ දෙන්න සංසන්දනය කරලා පෙන්නනවා ඔය සිද්ධිය තමයි මෙහි අතීත සිද්ධිය. මේ සිද්ධිය ප්‍රකාශ කරලා බෝධිසත්වයන් වහන්සේ වශයෙන් හිටියේ තමන් බවත්, ඒ කාල කියන මුවා වශයෙන් ඒ භවයේ හිටියේ දේවදත්ත ස්වාමීන් වහන්සේ වගත්, ඒ වගේම ලක්ෂණ කියන මුවා වශයෙන් ඒ භවයේ ඉපදලා හිටිය සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන වගත් යන මේ පූර්වාපර සන්ධි ගලපලා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මේ ජාතක කතාව දේශනා කරන අවසන් කරනවා.